नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्धस्से चिरप्पवासिं पुरिसं दूरतो सोत्थिमागतं ඥාතිමිත්තා සුහංජාච අභිනන්දන්ති ආගතං තතේව කත පුඤ්ඤම්පි අස්මා ලෝකා පරංගතං පුඤ්ඤානි පතිගන්හන්ති පියං ඥාතිංව ආගතං ති ශ්‍රද්ධාවන්ත පින්නතුනි තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් අරිහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් මුගලන් මහරහතන් වහන්සේ ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් වදාළ ධම්මපද ගාථා දෙකක් මේ ප්‍රකාශ වුණේ. ධම්මපදයේ ප්‍රිය වර්ගයන ගාථා දෙකක්. චිරප්පවාසින් පුරිසං දූරතෝ මත්සොත්තිමාගතං. තමන්ගේ සිය රටින් ඈත දූරස්ත රටකට ගිහින් අධ්‍යාපනයක් උසස් රැකී රක්ෂාවනුත් කරලා විශාල ධනස්කන්ධයක් සම්පත්තියක් ඇතිව සිය රටට යම් කෙනෙක් එන වෙලාවේදී ඥාතිමිත්තා සුහජ්ජාච අභිනන්දන් ත්‍යාගතං ඥාතිමිත්‍රයෝද හිතවන්තයෝද බලවත් ගෞරවයෙන් පිළිගන්නවා ආදරයෙන් එතුමාට සැලකිලි සම්මාන සංග්‍රහ කරනවා තතේන කතපුඤ්ඤම්පි අස්මා ලෝකා පරංගතං එසේම දාන සීල භාවනාදී වශයෙන් කළපින් ඇති පුණ්‍යවන්තයන්ටද මේ ජීවිතෙන් මතු භවයකට ගිය තැනකදී පුඤ්ඤානි ප්‍රතිගන්නාන්ති පියං ඥාතිංව ආගතං ප්‍රිය ඥාතිවරයෙක් තමනිහාම සලකන්නාසේ තමා විසින් කරගන්නා ලද කුසල සම්භාරය ඒතනත්තා පිළි අරගෙන සම්පත් ජන දෙනවා කියන එකයි මේ කෙටි තේරුම. දිනක් මුගලන් මහරහතන් වහන්සේ දේවචාරිකාවක වැඩම කරන භාග්‍යතුන් වහන්සේගෙන් මේ ප්‍රශ්නය ඇසුවේ. මුගලන් මහරහතන් වහන්සේගේ උසස් සේවයක් සිද්ධ වුණා. සමහර දවස්වල අපායට වඩිනවා. අපායේ ගිනි නෙමල අපායේ නිරසතුන්ගේ විස්තර අහගෙන එනවා. ඇවිල්ලා සරුවඥන් වහන්සේට ඉදිරිපත් කරනවා. දෙවලෝට වැඩම කරලා දෙව් විමනක් ගානේ වඩිමින් ඒ දෙවි දේවතාවන් කරගන්නා ද කුසල සම්භාර ධර්මත් දැනට විඳින්නාව සැප සම්පත් සියල්ල අහගෙන ඇවිල්ලා සරුවඥන් වහන්සේට කියනවා. සරුවඥන් වහන්සේ ඒ අපායේ තොරතුරු දෙවලව තුරුතුරු ඉදිරිපත් කරමින් සිහුවනක් පිළිසෙට ධර්ම දේශනා කරනවා. එයින් විශාල සංඛ්‍යාවක් මඟඵල නිවන් ලබනවා. මේ නිසාම තමයි මුගලන් මහරහතන් වහන්සේ සමග තීර්ථකයෝ වෛර බැඳගත්තේ. මේ මුගලන් ඉෂ්ටවරයන් තමයි බුදු සසුන බබළුවන්නේ කියලා. ඒ බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙහි ඉරිදිවන්තයන්ගෙන් අග්‍ර වූ මුගලන් මහරහතන් වහන්සේට මෙසේ තීර්ථකයන් වෛර කෙරේ නාසිකෙන් කරන සේවය නිසා විශාල ජනකාවක් අබෞද්ධයන් බෞද්ධ වෙනවා මිසදිටුවන් සමිදිටු වෙනවා එවාගේ මඟඵල නිවන් සුව ලබමින් ශාසනයට උපකාරී වෙනවා. ඒ නිසා තමයි පෙර කර්මයක්ද ඉදිරිපත් වීමෙන් මේ තීර්ථකයන් විසින් මුගලන් මහරහතන් වහන්සේට දඬුවම් දෙවලා පිරිනිවන් පාන්න සිද්ධ වුණේ. ඉතින් මේ සිද්ධිය ගැන සරුවඥන් වහන්සේගෙන් ඇහැවා. ස්වාමීනි මනලොව පින්දාම් කරද්දීම දෙවලොව සම්පන් ලැබෙන සිරිතක් තියෙනවාද කියලා. සරුවඥන් වහන්සේ වදාලා මොග්ගල්ලානි ඒක මගෙන් අහන්න දෙයක් නෑ තමන්ම දැනගත්තා නේද? එහෙමයි ස්වාමීනි කියලා විස්තර කිව්වා. තවතිසා භවනේ දේවචාරිකාවක වඩෙද්දී විශාල රන් යමනක් වෙත පැමිණියා. එතන දෙන ගණන් දහසක් දෙනෙක් හිටියා. ඒ සමීපසේ විමානයක දෙනුකෙනෙකුගෙන් අහලා තියෙනවා මේ දිව්‍ය රාජයෙක් නැති විමානේ කාගෙද කියලා. ඒ කවුරුත් කියා හිටියේ මේ විමානයේ පහළ වුණේ මනුලව පින්දහම් කරන නන්දිය උපාසකතුමා උදෙසයි කියලා. මේ නන්දිය උපාසකතුමා කියන්නේ මහා සිටුවරේ සවැත්නුවර අනාථ පින්නික සිටුවරයා වගේම දේශ දේශාන්තරවල වෙළඳ ව්‍යාපාර කරමින් ධනෝපායනය කරන දහස් ගණන් දිනපතා යදියන්ට යාචකයන්ද දුප්පතුන්ද අනාථයන්ද දන් වැටක් පැවැත්වූ මහා ත්‍යාගවන්තේ වාසය කළේ වාරාණසී නගරේ. මෙතුමා සැබෑ බෞද්ධයෙක් බැවින් මේ වාගේ පින්කම් කරන අතර බුදු සසුනට බොහෝ උපකාරී වුණා. මහා සංඝයාට සුවපහසු ඇති
ආවාසයක් කරවලා බුද්ධ ප්‍රමුඛ සංඝ රත්නයේ වැඩම කරවාගෙන ඒ සංඝ සතුගොට පූජා කළා. අතපෙන් වඩා සංඝ සතුගොට පූජා කරන වෙලාවේ තෞතිසා භවනේ තිස්සුදුන් මෙම රන් විමන පහළ වුණා. පිරිවර දෙවඟනන් දහසක් දෙහි ඇති වුණා. ඒ දෙවඟනන් පිරිස මුගලන් මහ රහතන් වහන්සේට කියා තියෙනවා, ස්වාමීනි, ඒ නන්දියේ සිටුවරයාට ඒ මනුෂ්‍ය ලෝකයේ නැමැති මිනිසත් ආත්භාවයේ නැමැති මැටි බඳුන අතර දාලා මේ දෙව්ලොව රම් බඳුනක් ඇති උතුම් දිව්‍ය ආත්මයට වහාම එන්න කියන්නයි කියේ. ඔය පණිවිඩයේ තමයි මුගලන් මහ රහතන් වහන්සේ සරුවඥන් වහන්සේ ඉදිරියේ කියන්ට පැමිණි. එතෙන්දී දේශනා කළ දේශනාවයි මේ ගාථා දෙක. මේක කාටවත් පැහැදිලි නෙදසුණා. තමන්ගේ සිය රටෙන් ඈත රටකට ගිහිල්ලා හොඳින් අධ්‍යාපනය ලැබලා සමාරිතේ රටවලම උසස් සේවාවන් සිද්ධ කරලා ධනෙ උපයාගෙන සම්පත් ඇතිව සිය රටේ කෙනා ඉන්නවා. ඒ මේනකොට නෑදෑයොත් හිතමිතුරුත් අසල්වැසියොත් එකතු වෙලා මහා උත්සව ශ්‍රීයාවෙන් ඒ දිනුවට පැති සිටින ඥාතිවරයා පිළිගන්නවා. මේක කොයි කාලේ සිදුවෙන දෙයක්. ඒ නිදසුන් කොට වැඩාලේ කළපින් ඇති බවතයි. කළපින් ඇති පින්නතුන් උපනුපන්තන තමන් අවශ්‍ය සම්පත් පහළ වෙන්නේ වෙන කාගේවත් යොමු කිරීමකින් නෙමෙයි, තම තමා විසින් රැස්පත් කරගන්නා ලද දාන ශීල භාවනාදී කුසල ධර්මයන්ගේ ආනුභාවයෙන් වී. මෙතෙන්දී සඳහන් වුනේ මේ භවයෙන් චුත වී තවත් භවයකට ගියාම ලැබෙන ආනිසංස ගැනයි. නමුත් මේ ජීවිතේන මේ භවයේදී කරන කුසල ධර්මයන්ගේ ශක්තිය ගිය ගිය තැන තමාට පිහිට වෙනවා. සරුවඥන් වහන්සේම දේශනා කරලා තියෙනවා, අත්තේ කච්චානි කල්යාණානි කම්ම සමාදානානි පයෝග සම්පත්තින් ආගම්ම විපච්ඡන්ති. මේ ජීවිතේ තමන්ගේ සිතින් කයින් වචනින් සිදු කරන දාන සීල භාවනාදී කුසල ධර්මයන්ගේ පයෝග සම්පත්තියේ හේතු කොටගෙන පෙර ජාති ජාතීන් ඉදී රැස්පත් කරගෙන තියෙන නුයික් විදිහේ උසස් කුසල ධර්මයන්ගේ ඵල විපාක වශයෙන් උපස්තම්භක වශයෙන් කුසල විපාක තමන් වෙත ගලාගෙන ඉඳ පටන් ගන්නවා. අත්තේ කච්චානි පාපකානි කම්ම සමාදානානි පයෝග සම්පත්ති ප්‍රතිබාල්හානි නවිපච්ඡන්ති. කයින් වචනින් සිතින් උසස් කුසල රැස් කර ගැනීම නිසා ඒ පයෝග සම්පත්තිය මුල් කොටගෙන ඒ හේතුවෙන් අකුසල කර්ම විපාක ප්‍රතිබාහණය වෙනවා. එතකොට මෙයින් කියවුනේ වර්තමාන වශයෙන්ම ආනිසංස ලැබෙන හැටි. කුසල් කරන්න කරන්න ප්‍රතිපත්ති පුරන්න පුරන්න දාන ආදී කුසල රැස් වෙන්න වෙන්න අකුසල විපාක යට වෙනවා. කුසල විපාක මතුවෙලා තමා සැපවත් බවට පමුණුවනවා. මේක ධර්මතාවක්. එනිසා සරුවඥන් වහන්සේ දේශනා කොට වදාළා, මේ ලෝකයේහි නැනවත්ත උපන්නා වූ සෑම මිනිසෙකු විසින්ම සාන්දෘෂ්ටික වශයෙන් අනුශස් ලබන්න හේතුවෙන පින්කම්වල අප්‍රමාද විය යුතුයි කියලා දේශනා කළා තියෙනවා. චක්‍රවර්ති සිංහනාද සූත්‍රයේදී සඳහන් කළ අගදී අගත මගේ ශ්‍රාවකයෝ ආයුෂයෙන් වැඩෙන්නට ඕන, වර්ණයෙන් වැඩෙන්නට ඕන, සැපයෙන් වැඩෙන්නට ඕන, භෝගයෙන් වැඩෙන්නට ඕන, බලයෙන් වැඩෙන්නට ඕන. ආයුෂයෙන් වැඩීම නම් මේ අවුරුදු 50, 60, 70, 100 ආදී වශයෙන් වර්ෂ ගණන් කරගෙන ආයුෂ නෙමෙයි. උපනුපන්තන මේ ජීවිතෙත් මතු භවයන් හිදෙත් උපනුපන්තන දීර්ඝායුෂ ලැබෙන්න හේතුව ධර්මතා හතරක් තියෙනවා. ඒ හතර පුරුදු කර ගැනීමයි ආයුෂෙන් වැඩෙන්නේ කියලා දේශනා කළේ. ඒ මොනවාද ධර්මතා හතර? කුසල ඡන්දය, කුසල වීරිය, කුසල සිත, කුසල වීමංසාව. මේ හතරයි. කුසල් කිරීමේ බලවත් ඡන්දය, කුසල් කිරීමේ බලවත් වීරිය, කුසල් කිරීමේ බලවත් කුසල් සිත, කුසල් කිරීමේ බලවත් ප්‍රඥාව. වීමංසා කියන්නේ ප්‍රඥාව. මේ කියන ධර්මතා හතර ප්‍රගමේ ප්‍රගුණ කරගන්නා වූ තැනැත්තාට දාන සීල භාවනාදී කුසල් අපමණ රැස් කරගන්න ලැබෙන බැවින් ඒ විපාක වශයෙන් උපනුපන් තැන දීර්ඝාවස ලැබෙනවා. ඒ දීර්ඝාවස කියන තැන මේ දෙව්ලෝ මනුලෝ බමුලෝ දීර්ඝාවස පමණක් නෙමෙයි. ඒවත් වෙනස් වෙන දීර්ඝාවසයක්. වෙනස් නොවන දීර්ඝාවසයකුත් තියෙනවා. ඒ මොනවාද? නාම රූප ධර්මයන්ගෙන් තොර වුණා වූ අසංඛත ධාතු නිර්වාණ. නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගත්ත තැනැත්තා පරිනිර්වාණයෙන් පස්සේ වෙනස් වෙන්නේ නැහැ. වෙනස් වෙන්නේ දෙයක් නැහැ. එනිසා ඇතන සදාකාලික දීර්ඝාවසයක්. වර්ෂ ගණන් කියන ආයුෂයක් එහි ඇත්තේ නැහැ. එනිසා ලෞකික වාසයෙන් දීර්ඝාව සම්පන්න ලබන්ට ලෝකෝත්තර අකාලික සම්පන්න ලබන්ටත් හේතු වෙන්නේ ඡන්ද, චිත්ත, විරිය, වීමංසා කියන
මේ ඉර්ධිපා ධර්ම හතරයි ඒ මගේ ශ්‍රාවකයෝ දිනු කෙරෙත්වා කියලා අනුශාසනා කළා. දෙවෙනි කාරණේ ඇතුළේ දේශනා කොට වදාළේ වර්ණයේ. වර්ණේ නමින් මෙතන හඳුන්වුවේ ශරීරයේ පාට වර්ණේ නෙමෙයි. අනුන්ගෙන් ලැබෙන ගුණ වර්ණාවක් නෙමෙයි. මෙතන වර්ණේ නමින් හඳුන්වුවේ උපනුපන් පැන ශරීර වර්ණේ ලැබෙන්නා වූද ගුණ වර්ණාව අහන්ට ලැබෙන්නා වූද සීලවන්ත වීමයි. ගිහිව හෝ පැවිදිව හෝ තමාරක්නා සීලය පරිසුද්ධව ආරක්ෂා කරගත්තා නම් ඒ සීලවන්තයා උපනුපන් තැන ශරීර වර්ණයෙන්ද වර්ණ සම්පත්තිය ලබනවා, ගුණ වර්ණාවෙන්ද වර්ණ සම්පත් අහන්ද ලබනවා. එනිසා මගේ ශ්‍රාවකයෝ වර්ණ සම්පත්තිය ලැබුණු පිණිස සිල්වත් වෙත්වා කියලා අනුශාසනා කළා. සැපේ නමින් හඳුන්වා දේශනා කළේ මෙතන මේ අනිකොත් ලෞකික වාසයෙන් ලැබෙන ඉඳුරම් පිනවන සැපයක් නෙමෙයි. නිරාමිස ධර්ම සැපයක්. ඒ මොනවාද? උපචාර සමාධි, අර්පණ සමාධි වශයෙන් ලැබෙන චිත්ත ඒකාග්‍රතාවයෙන් ලැබෙන සැපය සැපයයි. ඒකට කියන්නේ නිරාමිස සැපය කියලා. ඒ කියන්නේ ඇස පිනවන සැපයේ කෙලෙස් වැඩිනවා. කන පිනවන සැපයේ කෙලෙස් වැඩිනවා. නාසිකා පිනවන සැපයේ කෙලෙස් වැඩිනවා. දිය පිනවන සැපයේ කෙලෙස් වැඩිනවා. කය පිනවන සැපයේ කෙලෙස් වැඩිනවා. හිතින්ම හිත හිතා ගන්න මානසික සැපයේද කෙලෙස් වැඩිනවා. මෙතන සඳහන් වෙන්නේ කෙලෙස් වැඩෙන්නේ නැති, කෙලෙස් සංසිඳෙන, කෙලෙස් යටපත් වෙන, ජීවිතයට උපනුපන්තන දුක්ගෙන දෙන, උපක්ලේශයන් අත්හැර දමා ලැබෙන සමාධි සැපයයි. සමත භාවනා වඩමින් ඒ සමත භාවනා තුළින් උපචාර සමාධි, අර්පණ සමාධි කියන මේ සමාපatti උපදවනවා නම් එයින් ලැබෙන නිරාමස සැපේ තමයි නීම සැපේ. සැපයන් අතුරින් ශ්‍රේෂ්ඨ සැපය. ඔය සැප කියන තැන ප්‍රීතියෙන් තොර වූ සැපයකුත් තියෙනවා. ඒ කියන්නේ ධ්‍යාන වඩන කෙනෙකු විසින් පංචකක්‍රමයෙන් ධ්‍යාන වඩනකොට, චතුස්කක්‍රමයෙන් ධ්‍යාන වඩනකොට තුන්වෙනි ධ්‍යානයත්, පංචක ක්‍රමයෙන් සතරින ධ්‍යානයක් ප්‍රීතියෙන් තොර වූ සැපයෙන් යුක්ත වූ ධ්‍යානයක්. ඒක බොහෝම සාන්ත සැපයක් කියලා හඳුන්වනවා. ඒ වාගේ සමාධි සැපේ තමයි නිරාමිස සැපේ මගේ ශ්‍රාවකයන් විසින් විඳින්නට ඕන. නිසා මගේ ශ්‍රාවකයන් විසින් සැපවත් වෙන පිණිස සමාධි භාවනා වඩක්වා කියලා උපදෙස් දුන්නා. මෙතන බාමේ භෝග සම්ප්‍රත්‍ය නමින් දේශනා කොට වදාළේ මේ බාහිර ලෝකයා සලකන භෝග සම්පත් නෙමෙයි. දේවල් දොරවල් ඉඩකඩන් යාන වාහන ඇඳුම් පැළඳුම් මිල මුදල් රන් රිදී ආභරණ ආදී මේවා නෙමෙයි. එතන භෝගේ නමින් හැඳුන්වූයේ ධර්මතා හතරක්. ඒ මොනවාද? මෛත්‍රී, කරුණාව, මුදිතාව, උපේක්ෂාව. මේ හතර වැඩූ තැනැත්තා උපනුපන් තැන තමාට අවශ්‍ය සීලෝම සම්පන්න ලබන්නේ වෙනවා. සිව්බඹ විහෙරණයේ වැඩූ තැනැත්තා උපනුපන් තැන දෙමව්පියන්ට ඉස මුදුනේ පැළඳී මණිකක් වාගේ ප්‍රියමනාප වෙනවා. සහෝදර සහෝදරියන්ද ප්‍රියමනාප වෙනවා. නෑදෑ හිත මිතුරන්ද ප්‍රියමනාප වෙනවා. ගම් වැසියන්ද රට වැසියන්ද ප්‍රියමනාප වෙනවා. එතුමා හිතන පිට පතන හැම දෙයක්ම පිළිලා ඉතිරලා ලැබෙන්න පටන් ගන්නවා. ඒ මක් නිසාද? ලැබෝ ඒ බ්‍රහ්ම විහරණ භාවනා ගුණ නිසායි. එයිසා මගේ ශ්‍රාවකයන් විසින් තමාට උපනුපන් තැන අවශ්‍ය භෝග සම්පත් ඉතිරි ලැබෙන පිණිස මෛත්‍රියක්, කරුණාවක්, මුදිතාවක්, උපේක්ෂාවක් වඩත්වා කියන ශාසනා කළා. පස්සනිකානේ බලය. බලය නමින් මෙතන දේශනා කොට වදාළේ ලෝක ධාතුවේ තියෙන බිඳින්ද බැරි බලවේග පහක්. මේවට කියන මාර බලවේග කියලා. ක්ලේශ මාර බලවේගී, ස්කන්ධ මාරය, අභිසංස්කාර මාරය, දිව්‍ය පුත්‍ර මාරය සහ මච්චු මාරය කියන මාරෝ පහ දෙනෙක් තියෙනවා. ක්ලේශ මාර කියන්නේ 1500ක් කියන මේ කෙලෙස්. ස්කන්ධ මාර කියන්නේ පංච උපාදාන ස්කන්ධය. අභිසංස්කාර මාර කියන්නේ කුසල් අකුසල් කර්ම. දී පුත්‍ර මාර කියන්නේ වසවක දී පුත්‍රය. මච්චු මාර කියන්නේ උපනුපන්තන සිදුවෙන ස්වභාවික මරණය. මේවා බලගතුයි. මේ බලගත්ු මාර ධර්මයන් නැමැති බාධකයන් අභිභවනය කරන්න ඇති එකම බලය තමයි ප්‍රඥාව. ඒ ප්‍රඥාවේ ප්‍රභේද රාශියක් තියෙනවා. එයින් තුනක් ගැන කියනවනම් සුතමය ඥානය, චින්තාමය ඥානය, භාවනාමය ඥානය කියන තුනකින් කියන්න පුළුවන්. බණ ඇසීමෙන්, ධර්ම සාකච්ඡා කිරීමෙන්, දහම් පොත්පත් කියවීමෙන්, මෙනෙහි කිරීමෙන්, කටපාඩම් කිරීමෙන් යම් ආභෝධයක් ලැබෙනවා නම් ඒකට කියනවා සුතමය ඥානය කියලා. සුතමය ඥානය. ඒ කියන්නේ දසවණින් අහගෙන නුවණින් ආභෝධ කරගත්ත බැවින් ඒකට කියනවා සුතමය ඥානය.
චින්තාමය ඥානෙ කියන්නේ කාගේවත් උපදේශයක් නොමැතිව තම තමාගේම වැටහීමේ ප්‍රතිභාන ශක්තියෙන් යම් යම් දේ නිර්මාණය කරන්න සමත් අය ඉන්නවා. ඒ විදිහට හරියට අභිඥාවක් ඇති කෙනෙක් ඉර්ධි බලයකින් නිර්මාණය කරන්න වාගේ පුදුම දේවල් නිර්මාණය කිරීමේ චින්තන ශක්තිය යමකට තියෙනවා නම් ඒකට කියන චින්තාමය ඥානෙ කියලා. භාවනාමය ඥානෙ කියන්නේ දෙකට වඩා උසස් තත්ත්වයක්. භාවනාමය ඥානයේ අර සුතමය ඥානයේ චින්තාමය ඥානයේ දෙකක් පිහිට කරගෙන බුද්ධ ධර්මයේ යම් පමණක් තේරුම් අරගෙන සමත භාවනා විපස්සනා භාවනාව යෙදෙමින් පංච අභිඥා අෂ්ට සමාපත්තී මාර්ගඵල දක්වා දියුණු වෙනවා අධිගම ලබනවා. ඒ එක එක අධිගමයක් ගානේ 15 වෙනි ඥානේ භාවනාමය ඥානය. ප්‍රථම ධානයේ ලබන්නේ භාවනාමය ඥානයක් ඇතිවයි. දෙවෙනි ධානයේ තුන්වෙනි ධානයේ හතරවෙනි ධානය අරෝප සමාපත්තිය එකින් එක හතර වගේ මාර්ගඥාන ඵල ඥාන ඔක්කොම ලබන්නේ භාවනාමය ඥානෙ. මේ භාවනාමය ඥානයෙන් තමයි අර මාර්ග බල සියල්ලම සම්පූර්ණයෙන්ම යටපත් කරන්න පරදවා හරින්න පුළුවන් වන්නේ. කොටින් කියනනම් අරිහත් මාර්ගඥානෙ කියන්නේ මේ ධර්ම ප්‍රඥා බලය නිසා ඉතිරිවක් නැතුව මේ පංචමාර ධර්මයන් ප්‍රහාණය වෙනවා විදමණය වෙනවා. එයින් මගේ ශ්‍රාවකයන් විසින් මේ සියලු මාර බලයන් අභිවාණී කරනු පිණිස ප්‍රඥා බලය වඩත්වා කියලා අනුශාසනා කළා. දැන් අපි මේ දාන සීල භාවනාදී කුසල ක්‍රියාවන්ගෙන් සිදු කරන ලබන්නේ මෙන්න මේ අර්ථයන් අපේ ජීවිතයට එක්කාසු කර ගැනීමයි. තව තවත් ඡන්ද චිත්ත විරිය වීමස ඇතුව දානාදී කුසල් කරන්ද. තව තවත් සීලේ සුරක්ෂිතව රකිමින් සීලවන්ත ජීවිතයක් ගෙවන්න. එවාගෙම ශක්ති ප්‍රමාණයෙන් විනාඩි 5ක් 10ක් නමුත් බණ භාවනාල යෙදෙමින් හිතේ සමාධිය ඇති කරගන්න. එසේම මෛත්‍රී කරුණා මුදිතා උපේක්ඛා ගුණ දියුණු කරගන්න. එසේම ප්‍රඥාව දියුණු කරගන්න. මේ ධර්මයන් හරියට අනුගමනය කිරීමක් මේ පින්කම් තුළින් සිද්ධ වෙනවා. එසේම අපේ ජීවිතවලට විශේෂයෙන්ම ජන සමාජයක් එක්ක නිතර හැසිරෙන්න තියෙන බැවින් වඩා ධක්ම විහරණ භාවනාවන් හිතේ පුරුදු කර ගැනීම අවශ්‍ය වෙනවා. දැන් මේ උසස් අධ්‍යාපනයක් සඳහා විදේශයකට යන දරුවාටත් ඒ තමන් යන ගමන සාර්ථක කර ගැනීමට විශේෂයෙන් මේ ධක්ම විහරණ මානසිකාර පිහිට වෙනවා. මේ යන්නේ ඉස්සරන තමන්ගේ නිවසේදී ආසේ දෙවියන්ට මෙත් කරනවා. තමන්ගේ දෙමව්පියන්ට මෙත් කරනවා. තමන්ගේ සහෝදරයන්ට මෙත් කරනවා. සේවක සේවිකාදීන්ට මෙත් කරනවා. නෑද හිතමිතුරන්ට මෙත් කරනවා. ඊළඟට තමන් යන ගමන් මාර්ගයේ ආසේ දෙවියන්ට මෙත් කරනවා. පාරේ ඉදිරියෙන් යන්නේන සමත මෙත් කරනවා. පිටුපසින් යන්නේන සමත මෙත් කරනවා. දෙපැත්තෙන් යන්නේන සමත හා නැවතිලා ඉන්න හැමතත් මෙත් කරනවා. තමන් යන්නේ යම් රටකටද ඒ රටේ අහසේ අධිගෘත දේවතාවන්ට මෙත් කරනවා. තමන් යන්නේ යම් රාජ්‍යයක් ඇති රටකටද ඒ රාජ්‍ය නායකයන්ට මෙත් කරනවා. ඒ රාජ්‍යයේ ආරක්ෂක නිලධාරීන්ට මෙත් කරනවා. රාජ්‍ය සේවාවේ නියුක්ත හැමදෙනාට මෙත් කරනවා. ඒ රටවැසී සියලු සත්‍යයන් මෙත් කරනවා. ඊළඟට තමන් යම් කෙසේ අධ්‍යාපන ආයතනයකට යනවා නම් ඒ අධ්‍යාපන ආයතනයෙන් අහසේ දෙවියන්ට මෙත් කරනවා. ඒ අධ්‍යාපන ආයතනයේ ප්‍රධාන ගුරුවරුන්ට මෙත් කරනවා. සෙසු ගුරුවරුන්ට මෙත් කරනවා. ඉගෙන ගන්න ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මෙත් කරනවා. ඒ සේවාවේ නියුක්ත සේවක සේවිකාදීන්ට මෙත් කරනවා. මෙහෙම තමා යන ගමන ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වෙනවා. මෛත්‍රී සිත විහිදුවාගෙන තමන් යන ගමන පටන් ගැනීම. එවාගෙම යන ගමනේදී මෛත්‍රී කළා වගේ එහිදී ජීවත් වෙන කාලයේදී මෛත්‍රී සිත පවත්වමින් කටයුතු කිරීමේදී පුදුම විදිහේ පහසු විහරණයෙන් තමන්ගේ මේ අර්ථය සම්පූර්ණ කරගන්න පුළුවන් වෙනවා. අනික් කාණේ තමයි අපේ ජීවිතය. අපේ ජීවිතේ බොහෝම භාග්‍යවන්ත ජීවිතය. ඒ මොකද අපට ලැබුණා පතිරූප උපදේශ වාසය. රත්නත්‍රේ පවට්නාව ශ්‍රී ලංකාවේ උපදින් ලැබුණා. ඒ වගේම අත්ථ සම්මා පණිදී පුබ්බේච කත පුඤ්ඤතා මේ දෙකන් ලැබුණා. පෙර ජාති ජාතියින් ඉදී කර ගන්නා දුසස් කුසලයන්ගේ ඵල විපාක වශයෙන් අඳගොළු බීරිුම් මත්ත කමන්ද බුද්ධිකේ නොවි ගැඹුරු දෙයක් නමුත් ආબોධ කරගන්න සුදුසු නුවණක් ඇතුව හොඳ සම්මාදිට්ඨියෙන් උපදින් ලැබුණා. ඒක පුබ්බේච කත පුඤ්ඤතාව. අත්ථ සම්මා පණිදී අපේ ජීවිතයේ ධර්මයට යොමු කරගෙන යෝනසෝ මනසකාරයෙන් කිදුරින් කිසිදු අකුසලයක් සිදු නොවේ නැටියට ප්‍රතිපත්ති පිළීමේ මාර්ගයක් අපට උදාපත් වෙලා ඒ සඳහා කුසල ඡන්දයෙන් යෙදෙනවා. අත්ථ සම්මා පණිදී ඊළඟට අපට ලැබිලා ඉන්න හොඳ දෙමව්පියෝ
හොඳ වැඩිහිටියෝ හොඳ කල්යාණ මිත්‍රයෝ මේක තමයි සත්පුරුෂ උපස්සය කියලා කියන්නේ සත්පුරුෂ උපස්සය මේ ධර්මතා හතර අපට ලැබිලා තියෙනවා ඒ නිසා බොහෝම වාග්යවන්තයි ලෝකවාසී හැමදෙනාට මේ වාග්ය නැහැ සමාත පතිරූපදේශයක් නැහැ සමාත හොඳ කල්යාණ මිත්‍ර ඇසුරක් නැහැ සමාත පුබ්බේචකත පුඤ්ඤතාවක් නැහැ සමහර විට හිත නුවණින් යුතුව දහමට නමා ගන්නත් නැහැ ඒ විදිහ අවාසනාවන්ත ජනතාවක් තමයි අපට වැඩියෙන් ලෝකේ වාසය කරන්නේ. ඒ අතරින් අපි තේරිලා බේරිලා පෙරිලා හොඳ බෞද්ධ ජීවිතයක් ඇතුව බෞද්ධ පරිසරයකට වෙලා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ උපදේශ අනුව ජීවත් වෙන ලැබීම මොනතරම් භාග්‍යයක්ද. ඒ නිසා මේ භාග්‍ය සම්පත්තියෙන් නිසිපල නෙලා ගැනීමට සෑම වේලාවෙම තමන්ගේ සිත අවදීන් තබා ගත යුතු වෙනවා. එසේ කිරීමෙන් අර මුලින් සඳහන් කළා වගේ ආයුෂ, වර්ණ, සැප, බල, ඥාන කියන මේ ධර්ම සම්භාර ඔක්කොම ලැබෙනවා. යම්කිසි කෙනෙක් නිතර නිතර දානයක් දෙනවා, සීලයක් රකින්නවා, භාවනාවක් කරනවා, දානයක් හැම වෙලාවෙම දෙන්න බැරි වුණා නම් ඒ වෙනුවෙන් කරන්නේ දානයේ දුන්න ආකාරයේ සිහි කළ අනුසති භාවනාවකට යෙදෙනවා. සීලේ නිතර අනුසති කරමින් සීලේ පිරිසුදු කරගන්නවා. භාවනා වශයෙන් මෛත්‍රිය නිතර නිතර භාවිතා කරනවා. කරණී සූත්‍රයනි මෙත්තා භාවනා ඇති කර්මස්ථා නිතර හිතින් කියවනවා. එසේ යෙදීමේදී චිත්තක්ෂණයක් ගානේ හෘදේ වස්තු සංකානේ පිරිසුදු වෙනවා. වස්තු රූපේ පිරිසුදු වීම නිසා වස්තු රූපයෙන් පෙරි පෙරි ශරීරයේ පැතිරී යන ලේ ධාතුව පිරිසුදු වෙනවා. පිරිසුදු ලේ ධාතුව රූප කලාපයක් ගානේ විහිදී යෑමේදී රූප කලාප නිරෝගී බවට පත් වෙනවා. එවැගේම රෝගාතුර රූප කලාප නිරුද්ධ වේදවා. එයින් ශරීරයේ පැහැපත් බවක් ඇති වේදවා. ශරීරයේ පැහැපත් වීම නිසා නිරෝගී භාවයෙන් දීර්ඝාස වැඩෙනවා. කාය බලය වැඩෙනවා. එවැගේම ප්‍රඥා බලයත් වැඩෙනවා. කායික සුවයත් වැඩෙනවා. මේ කොම ලැබුණේ මුල අර මෛත්‍රී සිතින් හා කුසල සිතින් හිත පිරිසිදු කර ගැනීමයි. තමන්ගේ ශරීරයට පමණක් නෙමෙයි තමන් ඉන්නේ ගෙදර දොරට අවට පරිසරයට තමන් සතු දෙවතු කුප්පිටි කුමුරු ආදියට පවා ඒකේ ආනිසංස බෙදී යනවා ඒවා පවා සරුසාර වෙනවා තමන්ට ඇසුරු කරන් ලැබෙන කල්යාණ මිත්‍රයන් වඩ වඩා සුහද වෙනවා එවාගේ භූත පිසාච කුම්භාණ්ඩ යක්ෂ ප්‍රේත ආදී මිෂදුටු ගත් අයතොත් ඈත් වෙනවා තමන් යමක් ද හිතන්නේ හිතන්නේ ද ඉෂ්ට සිද්ධ වෙනවා මේ ආදී අනුශාසනාසියක් දිනපතාම විඳ ගන්න පුළුවන් මේ මෛත්‍රී හිතේ දූණු කර ගැනීමෙන් එවාගෙම කුසාසෙත් වැඩෙන හැටියේ දවස පැවැත්වීමෙන් මේක තමයි සරුවක්යන් වහන්සේ දේශනා කොට වදාළේ පයෝග සම්පත්තිය කියලා